එන්නත් දෙකක් මිශ්‍ර කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයෝ පැවසූ සුබ ආරංචියක් පිළිබඳව තමයි පත්තරය තුළින් මේ ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ. COVID-19 වෛරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මිශ්‍ර කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිකුත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙනවා. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත් පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබා දීම සුදුසු බවත්, එසේ කිරීමේදී COVID-19 වෛරසයට එරෙහි සිරුරේ සාර්ථක ප්‍රතිශතයක් නිර්මාණය වන බවත් එම අධ්‍යයන වාර්තාවේ සඳහන් වනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා එන්නතේ මාත්‍රා දෙකම ලබා ගන්නවාටත් වඩා දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබා ගැනීමෙන් වෛරසයට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය වැඩිවන බවත්, විකෘති වෛරස ප්‍රභේදවලට පවා ප්‍රතිශක්තියක් නිර්මාණය වන බවත් ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. යුරෝපා රටවල බොහෝ දෙනෙකු පළමු එන්නත් මාත්‍රාව ලෙස ලබා දීම සිදු වූයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා එන්නතයි. මෙය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ඇස්ට්‍රසෙනකා ඖෂධ නිෂ්පාදන සමග එක්ව නිපද වූ එන්නතයි. ඉන්දියාවේදී කොවිඩ් ෂීල්ඩ් යන නමින් නිපදවන්නේද මෙම එන්නතයි. ආසියා, අප්‍රිකා ඇතුළු රටවල් බොහොමයකට ඉන්දියාව පරිත්‍යාග කළේත් ලෝකස් සෞඛ්‍ය සංවිධානය හරහා නොමිලේ බෙදාදීම සිදු වූයේත් මෙම කොවිෂීල්ඩ් එන්නතයි. රුධිරය කැටිගැසෙන බැවින් යුරෝපා රටවල ඇස්ට්‍රසෙනකා එන්නත භාවිතය නවතා දැමූ අතර, ඉන්දියානුවන් මුල්තැනදී එන්නත් බෙදාදීමට ඉන්දිය රජය තීරණය කිරීමත් සමග පළමු කොවිෂීල්ඩ් එන්නත ගත් පුද්ගලින්ට දෙවැනි මාත්‍රා අහිමි වනවා. ඒ අනුව රටවල් බොහොමයක් දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබා දීමට යොමුව සිටිනවා. කොරෝනා වෛරසය සඳහා සාර්ථකව මුහුණ දීම සඳහා මේ අහන්නට ලැබුණු මේ සුබ ආරංචිය පිළිබඳව ඔබ දරන මතය පහතින් කමෙන්ට් කරන්නටත් අමතක කරන්නට එපා. පත්තරය තුළින් අපි අද මේ ගෙන ආ වීඩියෝවෙන් ඔබ යම් තොරතුරක් දැනගත්තා නම් වීඩියෝට ලයික් කරන්නටත් අමතක කරන්නට එපා.